ඔටුන්න දිනා වසර 25යි විරියෙන් දිනු කුසලානයේ සංගමුණු මතකාවර්ජනය චැම්පියන් ස්ටෝරි තේ ජාන් විත ගමන් මග සියසින් විඳි සාක්ෂිකරුවන් බන්දුල වර්ණපුර සිරත් වෙත්තමුණි ප්‍රසන්න හෙන්නායක දමින්ද විජේසූරිය ජේ එච් විල්සන් මෙහෙවීම මංජුල ලන්දේකුඹර මාර්තු 17 උදෑසන 8 සිට බද ඉතින් 96 වෙනකොට මං හිතන්නේ ඒ ඒ ටීම් එක ඒ යුනිට් එක 14 දෙනාම අපිට එච්චර අමාරු වුන්නේ නැහැ සිලෙක්ට් කරන්න මකෝ හොඳ බැලන්ස් එකක් තියෙන ටීම් එකක් අපිට සලස්සන්න පුළුවන් වුණා ඒ කාලේ වෙනකොට ඉතින් මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් තිබ්බ කියලා ටීම් එක ගැන ඒ දවස්වල දැන් 96 මේ ලොකු සන අවසන් සංචිතය තෝරද්දි මුත්තයා මුරලදලන්ට 95 දී ප්‍රශ්නේ එනවා පන්දුව දමා ගැසීමේ චෝදනාවත් එක්ක තරමක අවදානමකින් නෙමේද මුරලිව තෝරගත්තේ බැරි වෙලාවත් ලෝක කුසලානේදී ਉਹ පන්දුව දමා ගසන්නේ කොබවට සලකුණු කළොතින් අඩු ක්‍රීඩකින් සංඛ්‍යාවකින් යන්න වෙන්නේ ඔව් ඒ කාලේ ওই ප්‍රශ්නේ තිබ්බට මම හිතන්නේ ඒක ගොඩක් ඉදිරියට ගినాවේ ඊටත් පස්සේ ඒ කාලේ වෙනකොට මට මතකයි ටෝනි ග්‍රෙග් මාතා වගේ අය අපිට ගොඩාක් සපෝට් කරා මේ මේ ප්‍රශ්නෙන් එළියට එන්නේ කොහොමද කියලා. ඔව් ඒ ප්‍රශ්නේ තිබ්බට 96 දී ඊතරම් ඒ කියන්නේ ලොකු දෙයක් වෙලා තිබ්බේ නැහැ. ඔබට මන්ත එක කවුද හිටියේ මේ තේරීම් කමිටුවේ සෙසු සමාජිකයේ? මට හරියට මිනිස් මාතා මම දැන් කල්මනා කරුසා තේරීම් කමිටු සභාපති. සභාපති මං හිතන්නේ රංජන් මඩුගල්ල හිටියා. අශාන්ත ඩිමෙල් හිටියද කියලා මට හරියට මතක නැහැ. රොයි උයි කේල් ගම දමින්දට මතක ඇටි. හිතන්න මට මතකයි රොයි ඩයිස් මහත්මයායි කේල් ගම මහත්මයා හිටියා වගේ පොඩි මතකයක්. මටත් ඒ විදිහට තමයි මතකද. මේ 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 හරි දේ හරි විදිහට කරපු නිසා තමයි අවසානයේ ජයග්‍රහණය ලබන්න පුළුවන් වුණේ. මම හිතන්නේ තේරීම් කමිටුව පැත්තෙන් මම හිතන්නේ ඒ සාධාරණ ඉෂ්ට කළා. මේ ඉන්නේ සමස්ත කණ්ඩායම ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට ගෙන දුන් ඒ ඒ මේ බැටින් ලයින් අප් එක බොහෝ දෙනෙකුට තාම මතකයි. සනත් කලුව සුසංයෝගයේ ගුරුසිංහ අරවින්ද අර්ජුන රොෂාන් හෂාන් ධර්මසේන වාස් මුරලි ප්‍රමෝද්‍ය රවීන්ද්‍ර පුෂ්පකුමාර උපුල් චන්දන සහ මාව නතපත්තු අතිරේක ක්‍රීඩකයන් හැටියට කටයුතු කළා. මේ අපි දකින්නේ ඒ කණ්ඩායම. හොඳයි දැන් බඳුරාණන්පුර මහත්මයා දැන් අපි මේ ලෝක කුසලාන ජයග්‍රහණයේ අවුරුදු 25ක අභිමානයේ කතා බහ කරද්දී පළමු ලෝක කුසලාන ජයග්‍රහණයේ ශ්‍රී ලංකාවට ගෙන දුන්නේ ඔබතුමාගේ නායකත්වයෙන් 79 ඒ ඒ ආපු ගමන් මගත් එක්කම මේ කතා බහට මුළු පුරම ඔව් මම කියන්නේ අපි ඉන්දියාවත් එක්ක ජයග්‍රහණය කළේ 79 දී එහිදී මම කියන්නට ඕනේ ඇත්තටම අපිට ලොකු වාසියක් වුණා ඉන්දියානු කණ්ඩායමේ බෙදීමක් තිබුණා ඒ නායකත්ව සම්බන්ධයෙන් මම හිතන්නේ වෙන්කට ආගවන් සහ ගවස්කා එදෙන්න අතරේ තිබුණේ ඒ මම හිතන්නේ එතෙන්දී ඒක පොඩ්ඩක් අපිට වාසි වුණා කියන එකයි අපි දුටුවේ මොකද එතන කලබලයක් ඇති වුණ නිසා කණ්ඩායමක් හැට උන් ක්‍රීඩා කිරීමක් තිබුණේ නැහැ හැබැයි අපේ කණ්ඩායම ගොඩක් හොඳින් ක්‍රීඩා කළා ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ පළවෙනි ජයග්‍රහණය ලබා ගත්ත එකේ අපිට ගොඩක් උදව් වුණා පුන් ටෙස්ට් සමාජයත්වයේ ලබා ගන්න මෙන්න මේ දේවල් තමයි අපිට ඒකෙදී සිදු වෙන්නේ. නමුත් මම කැමති කලින් ආපු සිද්ධාර්ථගේ ප්‍රශ්නෙට ඔය මේ මේ අපේ ජයග්‍රහණ මේ කුසලානේ ජයග්‍රහණ කරන අවුරුදු 25කට කලින් යම් කිසි ගොඩනැගීමක් සිදු වුණා ශ්‍රී ලංකා කණ්ඩායමේ. එකමුතුව වැඩි වුණා. ඔය මූලිකයේ දමා ගැනීමේ ප්‍රශ්නේ මත කණ්ඩායමක් හැටියට ඔක්කොම බැඳි ලොකු බැඳීමක් ඇති වුණා ඒ අවස්ථාවේදී. ඒක ඇත්තටම එක අතකින් අපිට වාසියක් වුණා කියලා මම හිතන්නේ මේ ජයග්‍රහණ සඳහා. මොකද කණ්ඩායමේ ශක්තිමත් භාවය සටන්කාමිත්වය වැඩි වුණා ඒ අවස්ථාවෙන් පස්සේ. ඒක මම දුටුව දෙයක් තමයි. ඒක අතකින් ඇත්තටම මේ ඩගල්හයාට එක පැත්තකින් ස්තුතිවන්තට ඕනේ මේ ප්‍රශ්නේ මතුකම සම්බන්ධ. මොකද බැඳීම ඇති වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්නේ අවස්ථාවේ සිටයි. ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක හිටියා වැඩ කළා ඔය කාල සමය තුල. ඒ අතරේදී මේ ලෝක කුසලන තරගාවලියේදී ඔබ රූපයන් විස්තර විචාර කූටියට ගොඩ වදිනවා. කොහොමද ඒ අත්දැකීම? ඒ අවස්ථාවේදී අපිට තිබුණ ප්‍රශ්නේ මොකද ශ්‍රී ලංකාවට එන්න බැහැ කියලා කණ්ඩායම් දෙකක් ලොකු කුසලට පැවතුනේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ රටවල්නේ. ඉතින් එහිදී ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වුණා ශ්‍රී ලංකාවට මේ කණ්ඩායම් දෙක එන්නේ නැති අවස්ථාවේදී මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට උනේ මොකද්ද අපි මං හිතන්නේ ඉන්දියාව සහ පාකිස්තානේ එකමුතු වෙලා මෙහි ආවා මැච් එකක් ගහන්න මේ මේ ශ්‍රී ලංකාවේ මැච් ගහන එක ප්‍රශ්නයක් නැති කියලා පෙන්වා දෙන්නට. ඒකෙත් අපි විස්තර විචාර ගෙනාවා මොකද හරි වැදගත් වුණා ඒ ගමන ශ්‍රී ලංකාවට. ඒකම මේ කණ්ඩායම් දෙක පැමිණ නැති නිසා
ටිකක් අන්දමන්ද වෙලා හිටියේ අපි කට්ටිය. මෙහිදී තවත් එකක් දකින්නවා මේ මංජුල මම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ අවසාන තරගයේ පැවතුනේ පාකිස්තානයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාවේ. ඉතින් ලංකාවේ ශ්‍රී ලංකා නම් ගොඩක් අය කියනවා මේ ලංකාවේ විකට් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳයි. ඒක නිසා ඒ වාසිය ලබා ගත්තා කියලා. නමුත් අපි මෙහිදී පිටරටකට ගිහිල්ලා පිටරට අවසාන තරගයට පවත්තලා ජයග්‍රහණය කිරීම මං කලින් කිව්වට වඩා ඊට වැඩගත් වෙනවා. මොකද අපි අපිට නොපුදු මේ මේ පිටරටක ඉඳන් මේ ජයග්‍රහණය කළා දේ. ඒක මම හිතන්නේ ගොඩක් වැදගත් ඒ සාධකයන් පොඩ්ඩක් මතක් වෙනවා තනතිරුව ගැන මතක් කරමු නිසාම කොහොමද මේ ලෝකුසාන තරගාවලිය අතරතුරේදී තනතිරුව හැසිරීම ඔබ එදා මේ ලෝකයට කිව්වේ කියලා අපි නරඹමු ඒ දර්ශන අප සතුයි ඇලින් ඔහොත් ප්‍රශ්නයක් වන්නේ නැහැ ඊයේ හවස නම් මීට වඩා ඉරිතැලීම් තිබුණා නමුත් මම හිතන්නේ තනතිල්ල දාඩිය දැම්මන්සා රාත්‍රියේදී එතරම් අද දැන්ට මේ ඉරිතැලීම් එතරම් පේන්නේ නැහැ නමුත් දෙවන භාගයේදී නැත්තම් දහවල් වෙන හවස වෙන විට මීට වඩා ඉරිතැලීම් තියෙන්නට පුළුවන් එවගේම මේකේ තිබෙනවා දිලිසෙන ස්වභාවයක් තිබෙනවා මේ නිසා මේක තනතිල්ල පළවෙනි පැයදී පමණ වේගපන්දු යවන්නන්ට සහායක වන්නට පුළුවන් නමුත් ඉන්පසුව බොහෝ විට පන්දු වලට පහර දෙන්නන්ට වැඩි වාසියක් දෙන තනතිල්ල කැටේ මට පෙනියන්නේ දිලිසෙන ස්වභාවයක් තියෙනවා දිගටම තනතිල්ල දෙපැත්තේ තිබෙනවා කොළපාට තනකොළ නමුත් තනතිල්ලේ අපිට කොළපාට තනකොළ පේන්නට නැහැ නැගිච්ච තනකොළ තිබෙනේ සියලු දේම තනතිල්ලට යට වී තිබෙනවා මේ මැටි වලට මේ නිසා ඉතාමත් හොඳ තනතිල්ලක් හැටියටයි විශේෂයෙන් පිටිකගුවන්ට වැඩි සහාය දෙන තනතිල්ලක් හැටියට මට පෙනියන්නේ ඒ වගේම මීට කලින් පැවතුන තරඟවලදී ආස්ති වේදී අපි දුටුවා පන්දුව කෙටි ඉතා ඉහළ නොනගින ස්වභාවයක් නමුත් තනතිල්ලේ මේ දිලිසෙන ස්වභාවය නිසා මට පේන මතු පිටින් පේන හැටියට මේ බොහෝ විට එවැනි තත්ත්වයක් ඇති නොවෙන්නට පුළුවන් පිටිකගුවන්ට යෝග්‍ය තනතිල්ලක් හැටියටයි මට පෙනියන්නේ නමුත් පළවෙනි පැයදී වේග පන්දු යවන්නන්ට මීට වඩා සහායක් දෙන්නට පුළුවන්කම තිබෙනවා තනතිල්ලේ සාමාන්‍ය මදනේ ද කියපු කාරණාව පිටිකරුවන්ට යෝග්‍යයි කියලා කිව්වා මේ අස්කිරිය ක්‍රීඩාංගනයේදී අරවින්ද ශ්‍රී ලංකා වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළා එක් දින ඉනිමක. ඔව් ඉතින් විකට් තනතිල්ලකට මම ඉත පළපොද්ද තියෙන ටෝනි. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ මතින් තමයි මම මේ අදහස් ප්‍රකාශ කළේ. ඉතින් අදහස් දැන් අවුරුදු 25කට කලින් දුන්න අදහස්නේ. නමුත් මම හිතන්නේ තනතිල්ලක් දිහා බලපුවම කියන්නට පුළුවන් සාමාන්‍යයෙන් තනතිල්ලක් පළවෙනි පැයේදී පමණ වේගපන්දු යවන්නට යෝග්‍ය වෙනවා. ඒක සාමාන්‍ය සිරිතක්. ඊට පස්සේ තනකොළ තියෙන ප්‍රමාණය අනුව ඊළඟට ඒක ඒකට දාලා තියෙන මේ මේ තැලීම සම්බන්ධයෙන් තියෙන ඒ ප්‍රමාණය අනුව කියන්නට පුළුවන් මේ විකට් එක කොහොමද හැසිරෙන්නේ කියලා. සිරිතේ තුන මාත්‍රක් තියෙන යමක් එකතු කරන්න. ඔව් මම ආසයි මේ අවස්ථාවේදී කියන්න අපි පකිස්තාන් වල මේ ෆයිනල් එක ප්ලේ කරපු එකෙන් අපිට ලොකු ශක්තියක් වුණා කෙසේද කිව්වොත් මට තාම මතකයි මැච් එකට දවස් දෙකකට ඉස්සෙල්ලා වසීම් රාජා වසීම් රාජා ලාහෝරේලින් තව පකිස්තාන් ක්‍රිකට් ගොඩක් සම්බන්ධ මට මතකයි ඇවිත් මගෙන් අහනවා දැන් ඕගලන්ට මොන වගේ විකට් එකක්ද ඕනේ අපි අපිට කියන්නේ මොන වගේ විකට් එකක්ද ඕනේ අපි ශ්‍රී ලංකාවට ඒ තරම් සපෝට් කරනවා ඉතින් අපිට මම හිතන්නේ මුළු පකිස්තානයේම ලොකුම සපෝට් එකක් තිබ්බයි අපි අපි දින්නාම නිකන් පකිස්තාන් දින්නා වගේ ඒ විදිහේ තත්ත්වයක් තිබ්බේ මොකද ශ්‍රී ලංකා සින්දාබාද් කියන හඬින් ගිගුම් දුන්න ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනේ. ඉතින් ඔය කාරණාත් එක්ක මේ මේ සැඟවුණු දෑ බොහොමයි. මම හිතන්නේ ජාතික රූපවාහිනී කාර්යභාරය මේ අතරේදී 1982 දී රූපවාහිනී ආරම්භ කළ දා පටන් සෑම ලෝක කුසලාණයක්ම ශ්‍රී ලංකාවේ තිළන කරන්නට ජාතික රූපවාහිනී සමත් වුණා. 96 මේ ඓතිහාසික ලෝක කුසලාණේ වඩාත් වැදගත්කම දන්නේ ලංකාවේ පැවැත්වෙන තරඟවල සම්පූර්ණ නිෂ්පාදන කාර්යභාරය ජාතික රූපවාහිනීට පැවරීම. එවකට රූපවාහිනී ක්‍රීඩාංශයේ ප්‍රධානියා ජේච් විල්සන් මහත්මයා මදනේ ඇයි ජාතික රූපවාහිනීට මේ අවස්ථාව ලැබුණේ මොකක්ද කාර්යභාරය වුණේ අපිට පසුබිම් පොඩ්ඩක් මතක් කරමු. ජාතික රූපවාහිනියට මේ තත්ත්වය ලබා ගන්නට අපි සුදුසුකම් ලබාගෙන තිබුණා. මොකද ආරම්භයේ පටන්ම ක්‍රිකට් තරඟ පෙන්නවා. වන්ඩේ මැචස් පෙන්නවා. ඊළඟට ගහපු මේ ටෙස්ට් මැචස් පෙන්නවා. ඒකෙන් දා අපි කණ්ඩායමක් වශයෙන් වැඩ කරන පුහුණුව අපිට නිකම් නිතරින්ම ලැබුණා. නමුත් විශේෂ පුහුණු වීම කීපයක් කළා. ඒ කියන්නේ කැමරමන් ලව ප්‍රොඩියුසර්ස් ලව මේකට පුහුණු කළා ටිකෙන් ටික අපිට තිබුණේ ඒ කාලේ අපිට ලෝක සම්බන්ධතාවත් එක්ක අපේ අධ්‍යක්ෂීම් එක්ක ඉදිරියට යන්න විතරයි තිබුණේ. ඉතින් අපේ කාර්යය ඉතා සාර්ථකව රූපවාහිනිය ඉෂ්ට කළා කියලා මම පිළිගන්නවා.
ජාත්‍යන්තර පවා පැසසුමට ඇගෙීමට ලක් වුණා. ඒ කොහොමද කියනවනම් මෙතනින් එහාට ලෝක මට්ටමේ නිෂ්පාදන වලට දායක වෙන්නට ජාතික රූපවාහිනියේ කැමරා ශිල්පීන්ට මේ ප්‍රොඩියුසර්ස්ලා නිෂ්පාදන කාර්ය මණ්ඩලයට හැකියාව ලැබුණා ජාත්‍යන්තර සමාගම් සමගින් එකතු වන්නට මේ නිෂ්පාදන ක්‍රියාවලියේ නතරව. අපි මාතෘ ජාතික රූපවාහිනියේ ප්‍රථම වතාවට ස්ටම්ප් විෂන් හඳුන්වා දුන්නා දේශීය නිපැයුමක් ලෙස මේ ලෝක කුසාන තරගාවලියේදී. අපි සතුව තිබෙනවා තවත් සුවිශේෂී වාර්තාවක්. අපි ඒට යොමු වෙමු. කොහොමද මේ කාර්ය කලේ කියලා හරියටම දැනගන්න. මේ සංස්ථාව මේ තරගය සජීව ලෙස විකාශය කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා. මීට ප්‍රථම ක්‍රිකට් ක්‍රීඩා තරඟ සජීව ලෙස ආවරණය කිරීම සඳහා භාවිතා කළ උපකරණ වලට අමතරව රුපියල් කෝටි 3ක් වැය කොට ආනයනය කළ නවීන විද්‍යුත් උපකරණ සහ කඩලු කැමරා දැන් යොදා ගන්නු ලබනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවටයි කඩලු කැමරා භාවිතා කරන්නේ. රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ඉංජිනේරු උපාලි අරඹවැල මහතා මේ උපකරණ පිළිබඳව අදහස් දක්වමි. අපි මෙවර අතිවිශාල මුදලක් වියදම් කළ නවීන උපකරණ අරන් තිනවා. විශේෂයෙන්ම මේ ස්ටම්ප් කැමරා කියන එකට මේ අර කඩුල්ලේ හයි කළ තියෙන කැමරාව හයි කළ තියෙන මේ තමයි ඒක. අපේ ඕබී රටේට අමතරව තව බස් රටයක් අපි දැන්ට ඒ උපකරණ සියල්ලක්ම විශේෂයෙන්ම මේ ස්ලෝ මෝෂන් දීම සඳහා ඒ සඳහා කැමරා ඇංගල් 7කින් අපිට පුළුවන් ඒ ස්ලෝ මෝෂන් දීම සඳහා එවැනි විශාල උපකරණ සංඛ්‍යාවක් අපි අරන් තිනවා මෙම ක්‍රිකට් ආවරණය සඳහා. මදන්නේ ඒ එවැනි පසුබිමක් යටතේ මොකද ස්ටම්ප් විෂන් භාවිතා කිරීම එවකට සිදුුනේ නැහැ. ප්‍රථම වතාවට මේ ලෝක කුසාන තරගමාලාවට ජාතික රූපවාහිනී ඉංජිනේරු වංශයේ දායකත්වයෙන් ඒ හඳුන්වා දුන්නා. මදන්නේ අද දවසේ 25 සමරුව සටහන් කරද්දී ඒ මතක් කළ යුතු කාරණාව. ඔව් මගෙන්නේ මේ ඉතින් වැදගත් මංජුවා කියපු කතාව. මොකද රූපවාහිනී එදා මේ පහසුකම් ටික හැදීගෙන එනකොට සම්බන්ධුන ගොඩාක් කට්ටිය දා විල්සන් අයියා වෙනම අපි සඳහන් කළ යුතුනේ මේ සම්බන්ධ මූලිකල කටයුතු කළ. ඒ උපාලි අගමෙල දර්ශන පණංගල රවී කියලා කෙනෙක් ඉතින් මම මේ ළඟපත් හිටියා. මම දැන් මේගොල්ලන් තමයි ඇත්තටම ඔව් අපේ කට්ටියත් එක්ක මේ මේ තිරේ නොදැක්ක කොටසක් සාර්ථකව ඉස්තක පුද්ගලයන් තමයි ඒගොල්ලන්. අපිට දැන් තිරේ ක්‍රීඩාගම කට්ටිය ජයග්‍රහණය කළානේ. දැන් අපි කමෙන්ටරි දීලා පොඩ්ඩක් හරි අපේ කටහනවත් ආවා. නමුත් ඊට පිටිපස්ස හිටිය දවන්ත සහාය දුන්න වැදගත් පුද්ගලයන් හිටිය රූපවාහිනිය ඇතුලේ. ඉතින් ඒ ගැන මම හිතන්නේ මෙහෙදී සඳහන් කරන්න ඕන මොකද මේ සාර්ථකත්වයේ තිබුණේ මැච් එක දින ටෝර්නමන්ට් එක දිනපු එක කප් එක දිනපු එක වෙනම කතාවක්. මොකද ඒ දේවල් මහජනයාට දකින්නට සාර්ථකව පෙන්වන්නට සහාය වුණ කට්ටිය තමයි මම මේ කතා කරන්නේ කියන්නේ. දැන් එහෙදී විශේෂයෙන් ස්තුති වන්න ඕනේ මේ කට්ටියට. ඔය ජාතික රූපවාහිනියේ කැමරා අංශය, ඉංජිනේරු අංශය, ප්‍රවාහන අංශය, වෙනත් විකාශනාගාරවල නිලධාරීන් මේ සියල්ල එකම කණ්ඩායමක් ඇටියට මේ කාරණාට එකතු වුණා. මේ ලෝක කුසලාන 25 සමරුවේදී බොහොම ගෞරවයෙන් මේ ගැන සිහිපත් කරනවා. සියලු මංශවල සියලුම දෙනා තම උපරිම දායකත්වය මේ වෙනුවෙන් ලබා දුන්නා. ඔය අතරේදී අපි එනවා මේ තරගාවලියේදී නිල නොවුනත් නිල ඡායාරූප ශිල්පියා කියලා කිව්වත් වඩාත් නිවැරදි. මම හිතන්නේ ප්‍රසන්න හෙන්නායක මහත්තයා ඔබ විතරද ලාංකීය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලාහෝර් ගඩාෆි පිටියේ ඡායාරූප ශිල්පියෙක් හැටියට ශ්‍රී ලංකාවේ කැටියටි? ඔව් මම විතර හිටියේ. ඒ ගමන් මග ඇයි ඔබට හිතුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඡායාරූප ගන්න ඕන කියලා? මොකද ඔබට නිල හැඳුනුම් පතක්වත් තිබුණේ නැහැ කියලා තමයි අපි අහලා තියෙන්නේ ගඩාෆි ක්‍රීඩාංගණයට යන්න. ඔව් ඇත්තටම හිතුණා කියන්නේ මම මගේ ජීවිතේ ක්‍රිකට් වලට ලොකු ඇල්මක් තිබ්බා. මම කොළඹ නාලන්ද විද්‍යාලයට එනකොටත් නාලන්ද විද්‍යාලයේ තෝරගත්තේ බන්දුල වර්ණපුර කියන ක්‍රීඩකයා ඒ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරපු නිසා. ඉතින් ඒ දිගටම තිබ්බා ක්‍රිකට් ගැන ඇල්මක්. ඊ පස්සේ අර්ජුන රණතුංගගේ බිරිඳයි මගේ බිරිඳයි එක පන්තියේ හිටියේ හින්දා වර්ල්ඩ් කප් එකට යන්න ඉස්සෙල්ලා අර්ජුන අපේ ගෙදර ඇවිල්ලා ගියේ. එතකොට කිව්වා ප්‍රසන්න මම මේ සැරේ අපි කප් එක උස්සනවා කියලා කිව්වා. ඉතින් මං කිව්වා ඔයා කප් එක උස්සනවා නම් මම එනවා පින්තූර ගන්න කියලා. ඉතින් දැන් ෆයිනල් එකට යනකොට මේ මන් දුන්න පොරොන්දුව කරන්න එපයි. මම ඒකින්ද ලංකාවේ තිබ්බ චාටර් ෆ්ලයිට් එකට ටිකට් එකක් අරගෙන මම ඒකෙන් ලාහෝර් වලට ගියා. ඉතින් මට මැච් එක කව කරන්න පාස් එකක් තිබ්බේ නැහැ. හැබැයි මං දැනගත්තා ක්‍රිකටර්ස්ලා ඉන්න හොටෙල් එකට ගියොත් මට ඇතුළට යන්න පුළුවන් කියලා. අර්ජුන ක්‍රිකටර්ස්ලාගේ බස් එකේම දාගෙන තමයි මාව ඇතුළට ගෙනිච්චේ. ඇතුළට ගිහිල්ලා ඉවරලා මම එතන ඇතුළේ තිබ්බේ ඔෆිස් එක. ඒකට ගිහිල්ලා මේ පාස් එක
मेच्चक हेमोम टीवी मेच्चक दिन मेच्चक इसलैक पिटिपस्से वेच्च देवल दकीन हम भी मितनवा मट वासना वक् लबुना ये देवल अपेरते क्रिकेट लोलींट पेन छायारूप मतलब छायारूप की अवधान यमुक बहुम सदास्मरणीय छायारूप के वडात निवरदे मे अनुहय लोककुशला दिनागन पेरसा इन पशु मे खंडाय मतरे तिबुनु हंगीम कोई आकार वग अदटत् जीवमान साक्षि बंधु ये बलू मे छायारूप की मैं ओब लाहौर गडाफी क्रीडा पीटी हतरे सीमा वाबी सीट सूदान मीन छायारूपकरण यदेन्नट मेन काशी वासी उर्गा बलाट पेरत खंडा देखे नायक मे श्रीलंका खंडम सिद्धार्थ मित्र महात्म की कारण पाकिस्तान इकम जय घोषाव मे अरविंद सिल्वा श्रीलंका इतिहास विशिष्टतम एक दिन शतके वार्ता कल निमेश मुत्तया मुरलधरन पंदु यवन सूदान मी मे खंडा में चेष्टीन तिदना मे उपाय उपक्रम सकस्करमी मैं चार रुपये के प्रसन्न है नायक बात मैं खता करूँ जब मेहम अभी तारगे दिन क्रीडक केवे क्रीडा का आदिट एगोलांगे क्रीडा का आदिट आवागे पास अर्जुन मुलिम एगोला क्यू दे तमय तम तमंगे आगम सिहिकला अभी दीन विदेश शैंपेन बोतल एगोलो सऊदी पूर्ण अभी हेम कदने ईट पास अर्जुन दम अम्मल तात वेला ये सीधम कदला तीमक मदायक ඊට පස්සේ ඒගොල්ලෝ මේ අර්ජුන පුතාගාවට ගියාම දෙන්නටම සතුටට කඳුලක් ආවා. ඉතින් ඒ පින්තූරේ තිබ්බේ පුතාව තුරුළු කරගෙන ඒ සතුට භුක්ති විඳින ඡායාරූපේ. අද බොහොම ඓතිහාසික ඡායාරූපයක්. ඒ වගේම දැන් අර්ජුන අනුතුගේ බෙරින්දට VIP පාස් එකක් හම්බුනේ නැහැ එතකොට. අය සාමාන්‍ය ක්‍රීඩාලෝ වලින් ඉන්න ක්‍රීඩා මණ්ඩපයේ සිටයි තරගයේ නැරඹුවේ. ඔව් දැන් මං පින්තූර ගත්ත තැන පිටිපස්සේ තමයි හිටගෙන. මොකද මම පටංගම. මම පින්තූර ගත්ත තැන පිටිපස්සේ තමයි සමදවයි දයානුයි හිටියේ පුතයි. මගේ වැඩිපුර කැමරා ඉක්විප්මන්ට් තියාගත්තේ තේ දෙන්න. මොකද කවුරුත් හිටියේ නැහැ මම තනියෙන් ගියේ. ඉතින් ඒ දෙන්න VIP सीट संबिल दिब्बेने अभी मंगिता वैदिम सतुना इतने हिटिया गुड़ाक श्रीलंका व्यंग्य क्रीडा लोलीन एगोलते इंदगी ये तरंगे नरम नरमी मंगिता समझदाट लोक सतुटक लबुना विशेष मुख्यानोनी दम वाडियल हिटिया तेना इंदिंग हाट मेहाट अन्न बे मुड़ू पाकिस्तानी हिटिया पिटनी हिटिया पाकिस्तान නිලධාරීන් ක්‍රීඩාලෝලී මට කෑම බීම සේද මං ළඟට ගෙනල්ලා දුන්නා. මොකද ඒගොල්ලන්ට ඕනේ වුණා ශ්‍රී ලංකාව මේ තරගය ජයග්‍රහණය කරන්න සිද්දත් කිව්වා වගේ. ඒ හින්දා ඒගොල්ලෝ අපිට පුළුවන් තරම් අපේ ජයග්‍රහණය වෙනුවෙන් උදව් කළා. ඉතින් ඉවනි සුන්දර රසබර මතකයන් මේ වසර 25ක ගෙවෙද්දී තියෙනවා. ශ්‍රී ලංකාව ලෝක කුසලානේ දිනයි කියලා කලින් අනාවැකි කියපු අය බොහොම අතලොස්සක් හිටියා. ඒ අතලොස්ස අතරේ බොහොම අපූර්ව විශ්ලේෂණාත්මක වார்த்தාවක් ලෝකුසාන තරගාවලිය ආරඹෙන්නට පෙරතුව ලංකාදීප පුවත්පතට ලියනවා දවින්ද විජේසූරිය අද දවසේ ඒ පුවත්පත මගේ අතේ තියෙනවා ඔහු ලියනවා ලෝකුසානේ ජයපැන් බොන්නට නම් කියලා ප්‍රස්තාර සමගින් අද වගේ මේ එක්සෙල් ෂීට් එක ගන්නට විදියක් නැහැ බොහොම ඔහුම විසින් නිර්මාණය කරන ලද්ද මේ උද්ෘතයක් මා උපුටා ගන්නම් අංක 1 ප්‍රස්තාරයෙන් ඉතාම පැහැදිලිව දැකගත හැකි දෙයක් නම් ශ්‍රී ලංකා පිළ එක දිගට තරඟ හතරක් ජයගෙන නැති බවයි. යම් හේකින් එසේ කළ හැකිව තිබුණේ නම් තවත් කුසලාන තුනක් දිනා ගැනීම හැකියාව ශ්‍රී ලංකා පිළට තිබුණි. දමින්ද කියනවා තරඟාවලිය පටන් ගන්නට පෙරතුව එක දිගට තරඟ හතරක් දුනන්නට පුළුවන් නම් ශ්‍රී ලංකාවට කුසලානේ අතේ දුරින් කියලා. දමින්ද ඒ ගැන මතක් කරමු. එතරම් මංජුල මේ ඒ කාලේ අපි හුඟක් ඔය වාගේ මේ විශ්ලේෂණාත්මක වැඩ කළා. මොකද අපි खंडायमे दाहतर नेत्तं पहलो नेत्तं दास अत्रे नुहिटिया पम्मनाई अपी खंडायमत्ते बहुम यावजीव बेदिल हिटिया ओक महितने पटंगाने अनु देके ऑस्ट्रेलिया नु खंडायम लंकावट आपु अवस्थावे इंदल अपिट अवुरुदु पहक लंका क्रिकेट तिबुरिन्ने असुहते पिटुकोट्टु बोंबे निसा नमुत अनु देके ऑस्ट्रेलिया नु खंडायम आपु दवस इंदलाम अपि खंडायमत्ते बहुम लंगिंग बेदिल हिटिया एक निसा अपिट हरि पहसुवक् तिबुना
खंडायमे हरुम लक्ष्य मनोवाद कीने का हंधुनागा එතෙන්දී අපි දුටුලයක් තමයි දැන් ඕතන මම ඒ දවස්වල කරේ මටත් අද හිත අදවත් හිතා ගන්න බෑ අවුරුදු 25කට කලින්ම දැකලාද කියලා අපි එක දිග අපි හුඟක් වෙලාවට තරඟ තුනක් එක දිගට දිනුවා අපි සමහරට තාම හොඳට සෙල්ලම් කරනවා තරඟ තුනක් එක දිගට උදාහරණයකට අපි බෙන්සන් ඇන් හෙජස් තරඟාවලිය තාම හොඳට සෙල්ලම් කරා වර්ල්ඩ් කප් එකට ආසන්නයේ වුණ කලින් තරඟාවලිය නමුත් අපි ඒකේ ලොකු කතන්දරයක් තියෙනවා පිටිපස්සේ මේ බන්දයා තුන කියාවේ ඒකේ මේ අපිට ඒක ඒ වගේ අපිට තරංගාවලිය දිනන්න හුඟක් අවස්ථාවල තරඟ තුනක් එක දිගට හතරක් දිනුවා නම් අපිට දිනන්න තිබුණා මොකද 1 2 3 4 වෙනි තරඟ බොහොලට වටෙන්නේ අවසාන තරඟයට නමුත් ඒක නිසා අපිට කුසලන්න තුනක් අහිමි වෙනවා ඉතින් ඔය ඒ ඔය ඒ එකක් ඒක එක විශ්ලේෂණයක් අනිත් එක තමයි ඒ වෙනකොට අපේ ක්‍රීඩකයන් අතර තිබුණ එකමුතු කම සහ බැඳීම අතර මම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ වෙලාවේ අපි 96 ලෝක කුසලාන දිනුවාට ඔය 96 ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ ආරම්භය උතර නෙමෙයි මම හිතන්නේ කණ්ඩායමේ ආරම්භය 1988 තරම් ඈතට දිව යනවා 87 රිලයන්ස් ලෝක කුසලාන තරඟාවලියේ අපි සියලුම තරඟ පරදිනවා ඉන්දියාව පකිස්තාන ගැහුවේ සියලුම තරඟ පරදිනවා ඊට පස්සේ අපේ මට මතක හැටියට අන්තිම මැච් එක ඉංගලන්තෙත් එක්ක ඒකේ රොයල් ඩයස් 80ක් ගහනවා ඒත් එහෙම ඉනිමක් ගහලා තියෙද්දිත් කණ්ඩායමෙන් 8 දෙනෙක් එළියට දානවා රොයල් ඩයස්ත් ඇතුළුව ඊට පස්සේ රංජන් මඩුගල්ලව නායකයා බවට පත් කරලා අපි ඊළඟට යනවා ඕස්ට්‍රේලියාවේ තියෙන බෙන්සන් ඇන් හෙජස් තරඟාවලියට එතනට ඒ දැන් කණ්ඩායමෙන් 8 දෙනෙක් එළියට ගිහිල්ලා තව තරුණයෝ 8 දෙනෙක් ඇතුළට එනවා හැබැයි ඔය තරුණයෝ 8 දෙනෙක් ඇතුළට ආවට ඔය ඕස්ට්‍රේලියාවට යන කණ්ඩායමේ ඉන්නවා අර්ජුන අරවින්ද රොෂාන් හෂාන් ගුරුසිංහ හිටියා වගේ පොඩි මතකයක් තියෙනවා ඒ වගේ එහෙම ඉතින් මේගොල්ලෝ මේ ඕස්ට්‍රේලියාවට යන 88 කණ්ඩායම හරි වෙනස් ඒගොල්ලෝ මේ බොහොම උනන්දුවෙන් බොහොම දැඩිව තරඟ කරනවා අපි හැබැයි තරඟ වැඩි හරියක් පරදිනවා පරදුනාට ඒ පරදින්නේ එක්ක අන්තිම ඕරේ නැත්නම් අන්තිම ඕරේට ඉස්සෙල්ලා ඕරේකදී අන්තිම ඒ කියන්නේ තරඟ ඉවරනේ ඉස්සෙල්ලා ඕරේ අපේ හුඟක් ක්‍රීඩකයෝ මට දැනගන්න ලැබුණා අපේ හුඟක් ක්‍රීඩකයෝ ඩ්‍රෙසින් රූම් එකට ගිහිල්ලා අඬා වැටුණා මේ මැච් එක මේ තරම් ළඟට වෙලා පැරදිච්ච හින්දා. අතන ඒ කාලේ තමයි මේ අපේ ක්‍රීඩකයන්ට හැඟීම ඇති වෙන්නේ අපි දිනන්න ඕනේ අපි එකට සටන් කරන අපරාදේ අපි මේ අන්තිම මොහොතේ මේක නැති කරගත් අපිට මේක දිනන්න තිබුණා කියන හැඟීම දිනන්න පුළුවන් කියන හැඟීම ඇති වුණේ ওই කාලේ. ඊට පස්සේ එහෙම වෙලා ටික කාලෙකදී රුමේෂ් රත්නායක රවි රත්නායක රංජන් මඩුගල්ලේ වගේ අය කණ්ඩායමේ සමු ගන්නවා. ඊට පස්සේ 92 ලංකාවට ක්‍රිකට් ආවයින් පස්සේ 92 තව කොට්ටාසයක් එකතු වෙනවා මුරලිදරන් වාස් ඒ වගේ අය එකතු වෙනවා නමුත් මේ ක්‍රීඩකයන් කණ්ඩායම ඇතුලේ හරි කෙලින් හිටවලා ඒගොල්ලන්ට බොහොම ස්ථාවරව ඉන්න දින අපි දන්න පළයක් හිටෙව්වත් ඒ පළේ හෙලවෙන්නේ නොදීනේ අපි හිටවන්නේ පස් වලින් දාලා තද කරනවානේ අන්න ඒ වගේ මේ ක්‍රීඩකයන් කණ්ඩායම ඇතුලේ හන්දට ස්ථාවරව හිටවුවේ අර 87 කණ්ඩායමේ හිටපු ජේෂ්ඨ ටික ඉතින් මේක නිසා මේක හරි පහසුවක් වෙනවා මේ සිදතය කිව්වා වගේ මේ 94 96 දී කණ්ඩායම තෝරගන්න. මොකද ඒ වෙනකොට 92 දී අපි 93 දී විතර දිනන්න ගන්නවා. අපි 93 දී ඉංගලන්තේ පරද්දනවා කොළඹ SSC දී ටෙස්ට් මැච් එකදී. එතනින් පස්සේ අපි ටික ටික දිනන්න ගන්නවා. ඔය අතරවාරයේ තව අපුරු සිදුවීම මම මතක් කරන්න කැමති 91 92 ලෝක කුසලාන තරඟාවලියේ නායකයා වෙන්නේ අරවින්ද. එතෙන්දී ඒ ඒ අර්ජුනව පොඩි ප්‍රශ්නයක් නිසා මේ එලියට දාලා තියෙන වෙලාව කරවින් තමයි නායකයා වෙන්නේ. හැබැයි ඒ තරඟාවලිය ඉවරලා ලංකාවට ආපු ගමන් ඒ 92 ඕස්ට්‍රේලියානු තරඟාවට කලින් ලංකා ක්‍රිකට් සභාපති වෙන්නේ ටියරන් ෆ්‍රැන්ට් වාක්ම. ඒ වෙලාවේ ආපු ගමන් මේ දැන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මේ අපේ තරඟාවට සූදානම් කරද්දී එයා කෙලින්ම කියනවා රයිට් අපි අර්ජුනව නායකපත් කරන නායකත්වයට. මෙයා ඊළඟ ලෝක කුසලාන තරඟාවලිය නිකන් අපේ නායකයා. උපනායක අරවින්ද ඒ වගේ ලොකු කාලයක් يعني අවුරුදු 4ක විතර කාලයක් අවුරුදු 3 මාර්ග 4ක විතර කාලයක් දෙනවා මෙයාට කණ්ඩායම ගොඩනගන. ඒක විශ්වාසනීයත්වයේ කියන දේ කෙලිම එන්නත් කරන ඔළුවට. ඔයා බය නැතුව කරන්න ඔයාට ඕන දේ කරන්න ඔයාට අවශ්‍ය සියලු සහයෝගය අපි දෙනවා කියන එක. ඉතින් ඒක අපිට විශාල රුකුලක් වෙනවා මේ 96 කණ්ඩායම මේ ජයග්‍රහී කණ්ඩායම ගොඩනගන. ඔයාතර 94 දී ප්‍රථම විදෙස් ටෙස්ට් ජයග්‍රහණය නවසීලන්තයේ නේපියර් හිදී ලැබුණා. මතක දවින්ද මතු කළ කාරණාව නිවැරදි නායකත්වයකට යන්නට ගොඩනැගෙන්නට විශ්වාසය දීලා ඒ ඔස්සේ ගොඩනැගුවා. ඒ වගේම ඊට කලින් දිටුපු ජේස්ටින් අත්තල් බඳගත් කණ්ඩායමත් එක්ක මතන අර්ජුන රණතුංග නිරන්තරයෙන්ම කියන දෙයක් දුලිප් මෙන්ඩිස් රොය් ඩයස් සිදත් වෙත්තමුනි මේ ආදී ජේස්ටින් මේ කණ්ඩායමත් එක්ක හිටියා. ඒ තමයි මේ ජයග්‍රහණයේ රහස කියලා.
अत्र यदि मम पास शिशुकु सिटी अणु यदि मम अपूर्व लिपिया कियवन सिद्धार्थ यत्तुमुनि महात्म्याव प्रश्न करनो सम्मुख साकच्छाव कदि यदि ओब कियनवा सन जयसूर्य कियन्ने पुदुमाकार हैकियावत् तियन क्रीडकेक ओ दन्ने नै ओहुगे तरम लकुणु ओणुम पितिकरुवकट अमारुयि पलवेनि लकुणु 225 लबा गन्न हबै जयसूर्य यदि हरियट करनवा हिता गन्न बै एतनिन इहाट इनिम गोडनं वीम तमै जयसूर्य परिसं वेन्न ओने एहेम कलोत् मे लोक कुसलाने पेरलियक् करन क्रीडकया ओपु कियला एहेम पोडि अनावेकियक् मट मतकै तरंगावलियट पेरतु ओबतुमा सम्मुख साकच्छावकदि कियला तिब्बा इट पस्से मंग अहन्न इन्ने जयसूर्य खंडायमत् एक्क अर्धवसन पूर्व तरंगयट यनवा यलि पाकिस्तानयट एंगलन्ते समग तरंगयट මේ එංගලන්තයේ සමග තරඟයේදී සම්පූර්ණයෙන්ම එංගලන්තයේ ඔදතෙද විනාශ කරනවා සනත් ජයසූරිය ප්‍රහාරාත්මක ඉනිමත් දියත් කළා. හැබැයි ගුවන් යානයේදී ඔබතුමා පොරොන්දුවක් වෙනවා සනත් ජයසූරියට. ඒකන පොඩ්ඩක් කතා කරමු. බොහොමංජල මේ මම හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකේ සනත් ජයසූරියයි කළුවිතාන අපි එයාවත් අමතක කරන්න හොඳ නැහැ. ඒ කට්ටිය මම හිතන්නේ මේ 50 ඕව ගේම් එක අර රෙවොලියුෂනයිස් කරා. ඒ කියන්නේ अर पिंचिटिंग पटं अतम मैदान सनत् कलू तब अभी इंग्लैंड मैच आनोटे मा ये प्लेन दीटी मुखद लॉन्जीन वाकटी कल या मट की हुआ मे मट मेह करंदेगा मुखार पोते दिब्ब मे मे इन फ्लैट सेल्स तीन मे मंगाट की हरी मम्मी को अरंदेना හැබැයි ඕවර්ස් 15ක් කොහම හරි බැට් කරන්න ඕන කියලා ඉංග්ලන්ඩ් එක. ඕවර් 15ක් බැට් කරොත් වොච් එක වාගේ. මොකද මට හිතුණා එයා ඕවර් 15ක් බැට් කරොත් අපිට ෂුවර් පිට මේ මැච් එක දිනන්න පුළුවන් කියලා. නැත්තම් ඕන ස්කෝ එකක් චේස් කරන්න පුළුවන් කියලා. මොකද අපි ඉස්සර චේස් කරා හැම වෙලාවෙම. ඉතින් එයා කිව්වා හරි බලමු කියලා. ओवर दोलहाई देखो तो मैं तेने बैट करे दोलहाई गाना है भाई असू गाना तो गह हुआ एक महीना ना बेटा अतिवार सेना मैच के दिन मत राम मत बेट के लिए भी खेली मंगा इको मुका दे मेचर गलत मत मंगो नहीं नहीं वच्चे के दिन ने ओवर्स पहल पुरुना बैट कर बैट करे ना ती मंग ओके हेम वेला मैट किएटिया भाई इतनी अभी प्लेन का आई नग्गा मम එයාට වොච් එක අරන් දුන්න මොකද මම හිතන්නේ මේ ඉනිං එක මහා පුදුම ඉනිං එකක් මම හිතන්නේ අපි මේ නරඹන්නේ ඉනිම ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව තරගයකට කැඳවාගෙන ආ ඉනිම හොඳ වින්න ඔය තරගේ හරි අපූර්ව ඕක වෙන්නේ සනත් ගහනවා බෝල 44කට ලකුණු 82ක් ඒක අදාහ ගන්න බැරි ගැහිල්ලක් ඕකෙන් මේ ඉංගලන්ත නායකයා මයිකල් අතට නන්දවන්ත වෙනවා अंतिमे तरंगे मद साकाम कीन मेकोलो मे अंतिम ओवर टे गाँ पलवी ओवर टे गाँ मे नीति अंकल दाने क्रिकेट पत्तल अतम पहरवा सोयागनी आशीर जयसूर्य डिफ्रिटास्वी पंद यवन संपूर्ण बलापुर इनिम जयसूर्य खुद इलाक दूंगा पंदवार पहल क्रीडा करूलिक ओपनिंग पार्ट चिपकी दक्षता मेकअप मत के मैं पोट कमती बट इंदे कारण डेस्मंड हेल सह गोडन गेलिचे दी मे विद्यट में यद वस्तु कपी दुट मेहती उन्े इट पस उद मे पंद पहलवे सीमा पिता पंद अकी सीमा सहित बाबे का सीमा मेन सह मे संबंध सलाज्ञ सह कल संबंधावे ओन मेनी मे इनिमा गुडना अवसर धीम निधास अवसर धीम मूलिकस्ते मैं जैगाने जैगाने का मे दिना मे पिता दक्षतावे तिबुन ना प्रतिवादी अंदम सुबह दाखिल कोहिंग गहन कोहट गहन मोनो गहन कऊ दाने दक्षतावे तिबुन सत्ता मैं अड़ताल बैठने जैगाने का मे विन सीम सह मोन युदागे नीम पालक मंडली मे तो आगे मे कमीटूट संबंध सील नायक खंडा मंगी दी मे 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 अभी स्तुतिवंत नोनी
මෙවැනි බය නැති අවශ්‍ය කරන කටයුත්තක් සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අපි වුණ මතක් කළා ඉතාමත්ම විශේෂම ඇතම් ක්‍රීඩකින්ගේ ක්‍රීඩා දිව්‍ය පවාසන ජයසූරිය නිමා කළා මනෝජ් ප්‍රභාකර්ගේ ඉන්දියාව සමග පළමුණු තරගයේදී ඉතින් එවැනි රස මතකයන් අවුස්සා ගන්නට හැකියාව තිබෙන අද දවසේදී වසර 25ක් ක්‍රිකට් ලෝක කුසලානයේ දින හරියටම මේ වසර 25 තුලම ශ්‍රී ලංකාව සමග මේ කණ්ඩායමේ ක්‍රීඩකෙන් ජීවත් වුණා ඒ ජයග්‍රහණයට පෙරමග කියපු ඒ ජයග්‍රහණය සිය සින්දුට සාක්ෂිකරුවන් සමගයි අද බදාදා නුගසෙවෙන ගෙවන්නේ දෝතට අරගෙන වසර 25ක් ඒ අතීතය යලි ස්මරණය කරන සොඳුරු දිනයක් අද බදාදා නුගසෙවන අද ඒ වෙනුවෙන් වෙන්වද්දී මේ ක්‍රියාන්විතයේ පිටිපස්ස සිටිපු ඇසින්දුට සාක්ෂිකරුවන් සමග ඒ ගැන කතා බහ කරද්දී තවත් අපූරු දෙයක් මගේ අතට ලැබෙනවා ඒ තමයි මේ ලෝක කුසලානයේ වෙනුවෙන් භාවිතා කළ ඉනි විකට්ස් ස්ටම්ප් විෂන් අපි කියනවා මේ දැන් නම් මේ කැමරාව නැහැ මේ විල්ස් ලෝක කුසලානේ ඒ අනුග්‍රහක ලාංඡන සහිතව මේ කැමරාව එක ආවේ මෙන්න මෙතනට ඉතින් මේ සියල්ල ජාතික රූපවාහිනිය ලංකාවේ තිබුණු තරඟවලදී දේශීය නිපැයුමක් වශයෙන් භාවිතා කළා ජාතික රූපවාහිනිය ඉංජිනේරු වංශයේ අප්‍රතිහත කාර්යභාරයේ දායකත්වය මත ලෝකයාටම මේ රූප රාමු රැගෙන යන්නට සමත් වුණා. ඔය අතරේදී එදා විස්තර ਵਿਚාරයේ හිටපු බන්දුල වර්ණපුර මහත්මයා අපිත් එක්ක ඉද්දි කොයි වගේද මේ පහරක් දෙකක් ගැන විස්තර කියන්නට ඇත්තේ. අපි යමු මේ මතකයන් ආපහු පොඩ්ඩක් බලන්නට කොහොමද එදා තරඟයේ පැවැත්තුණු ආකාරය. තමයි මෙතන ඉවතර ගියේ නෑ මේ නිසා පන්දුව කෙලින්ම පන්දුවක් ඉදිරියේ පාදයේ වදින්නේ මෙම පහව එල්ල කිරීම එතරම් දීම ආකාරයට පිටේ වැදුනේ නැහැ මිඩෝන් හිසට ඉහලින් කුමා ධර්මසෙන හිසට ඉහලින් පන්දුව ඇදි ගියා ඉතා හොඳ පන්දු යැවීමක් ඒ වගේම ඉතා හොඳ පන්දු වැකීමක් මේ යට කෙළවරේ වැදි ස්ක්වයර් ලෙග් දෙසට ඇදි ගිය පන්දුව The scores are level. They need one more run to win this World Cup. එක ලකුණයි තව තිබෙන්නේ ශ්‍රී ලංකාවට මේ විල්ස් ලෝකුස්ලාණය අත්පත් කර ගන්නට. අරවින්ද නොදවි ලකුණු 100ක් ලබාගෙන ක්‍රීඩා කරනවා නායකයා සමග යොහු පිටේ සිට තව එක ලකුණයි ශ්‍රී ලංකාවට අවශ්‍ය ජයග්‍රහණය සඳහා. One ball could do this. The scores are level. ශ්‍රී ලංකාවේ නායක අර්ජුන රණතුංගගේ පන්දුවට මුහුණ දෙන්නේ මේ නිසා ජයග්‍රහක ලකුණ නායක අර්ජුන රණතුංගටයි ලබා ගන්නට හැකි වී තිබෙනවා. නායකයාට ජයග්‍රහී ලකුණ ලබා ගන්නට සිදුවීම ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයාම ලංකාවට මේ ප්‍රකාශ කිරීමත් බොහොම දයෝපගත සිද්ධියක්. මට කටහඬ අඳු ගන්නත් බෑ අතරම මේ තවුන කටහඬක් තියෙනවා 25කට කලින් නම් මතකයි. තරුණ බව නම් අඩුවක් නෑ. මට ඔය ස්ටම්ප් එක දෙන්න පොඩ්ඩක් කියන්න මේ පොඩ්ඩක් මගේ අනිත් එක දෙන්න. දැන් මේක ඇතර මේ කැමරාව මන් දන්නේ තාක්ෂණය පැත්තේ කැමරාව හයි කරලා තියෙන්නේ මේ ස්ටම්ප් එක දෙකට පළලා. ඒකින් තමයි මේ මේක ගොඩක් වෙලාට අපි මේ කවුද දන්නේ නැති දෙයක් මේ මේ කැමරාව හයි කරන මේක මේ දෙපැත්තට පළලා තියෙන්නේ. පළලා තමයි එකතු කරම සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕන නැත්නම් කිව්වොත් මේ ස්ටම්ප් කැමරාව කොහොමද ස්ටම්ප් එකක් ඇතුළට දාන්නේ කියන්නේ. ඉතින් මේ මේකේ ලොකු තාක්ෂණයක් තියෙනවා මේ කල්පනාකාරීව කරන්න ඕන දෙයක්. මේ ලොකු වැඩක් ඇත්තට රූපහණී කළේ දවස්වල. ඒක මම පැහැදිලි කියන්නට ඕන. ඒ අතරේදී මට මේ විල්සන් මහත්මයාගෙන් අහන්න කල්පනා කරන දෙයක් තමයි දැන් අපිට 82 පටන් ජාතික රූපවාහිනිය ක්‍රිකට් තරඟ විකාශය කළා එහි දේශීය නිෂ්පාදන කර ක්‍රියාන්විතය කරා 96 ලෝක කුසලානේ දිනා ගැනීමේ නනතුර දැන් අපි දකිනවා ජාත්‍යන්තර තරඟ විකාශයක අයිතිය ලබා ගැනීම මා දැවැන්ත කාරණාවක් එහි කැරකෙන ඩොලර් මිලියන ගණනේ මේ 96 ලෝක කුසලානේ දිනාගත්තයින් අනතුරුව කොහොමද මේ විකාශන අයිතීන් සම්බන්ධයෙන් තිබුණු කතාබහ මොකද්ද එතනින් එහාට සිද්ධ වෙච්ච පෙරලිය ඔය කාලේ රූපවාහිනිය ක්‍රමයෙන් ක්‍රමයෙන් දිනපතාම ක්‍රිකට් කවරේජ් කරන ප්‍රමාණය වැඩි කළා ඒක හින්දා අපි කණ්ඩායමක් වශයෙන් නිෂ්පාදන කණ්ඩායමකටක් නෙමෙයි ටෙක්නිකල් කට්ටිය එඩිටින් කණ්ඩායම්ටිය කැමරා කට්ටිය හැටම පුදුම මේ මේ ඒගොල්ලෝ මේක නියුතු වුණා මේගොල්ලන්ට හැකියාවක් ලැබුණා ඉතා ඉක්මනින් මේ කටයුතු කරන්න බොහොම දක්ෂව ඒක හින්දා අපිට මේ මේ ඒරියා එක ඉන්දියාව හිටියා පකිස්තානයේ හිටියා තව අනික් රටවල් හිටියත් අපට සෑහෙන දුරකට මේ ක්‍රිකට් ක්‍රීඩාවේ විකාශය පිළිබඳව අපි හොඳ නමක් හදාගත්ත රූපවාහිනිය කාලේ
රූපවාහිනිය පටන් ගත්තේ බ්ලැක් ඇන් වයිට් නෙවෙයි නේද කලර් 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 මම හිතන්නේ ඒක ලොකු දායකත්වයක් ලැබුණා අපිට ඉක්මනට අනිත් රටවලට වඩා ඉස්සරහට එන්න මම මට මම ආසියානු රටවලට වඩා මම දවිසනේ ගැන විස්තර කරයි මට වඩා ඔව් නෑ නෑ ඔව් මොකද එතකොටත් ඉන්දියාව තිබුණේ බ්ලැක් ඇන් වයිට් බ්ලැක් ඇන් වයිට් අනිත් රටවලුත් එහෙම නමුත් අපිට ජපානයෙන් කෙලින්ම ත්‍යාගයක් වශයෙන් ලැබුණේ ඒ අය දුන්නා මේ ජර්ජියාදන මහත්තයාට එක්ක මොකද සම්බන්ධයක් උඩ අපට කල ටෙලිවිෂන් එක ලබා දුන්නා. මොකද එහෙම පටන් ගත්ත ගමන තමයි අපි 82 පළමු ටෙස්ට් තරගයත් සජීවි ලෙස විකාශය කළා. ඒ වෙනි ගාම්භීර ඉතිහාසයකට ජාතික රූපවාහිනිය උරුමකම් කියනවා ලංකාවේ ක්‍රීඩා සංවිධානයේ ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කළ ආයතනය හැටියට ඒ පිළිබඳවත් මේ මතකයන් අතරේ අපි මතක් කරන්නේ මේ කුසලානීය දිනා ගන්නට වටපිටාවේ හිටපු අය සහ ඒ ඔස්සේ කියපු ද අතිශය ගාම්භීරත්වයෙන් මතක් කළ යුතුයි. මේ ඒ අතරදී විල්සන් මහත්මයා මම අහන්න කැමතියි දැන් මේ බන්දුල වර්ණපුර මහත්මයා කියන්නේ සාමාන්‍යයෙන් කොටිම කිව්වොත් ටිකක් එක විදියක කෙනෙක් කියලා කිව්වොත් වඩාත් දිවරදීනේ. කොහොමද මේ රූපවාහිනියත් එක්ක මේ ගමන් මගට එකතු වුණේ එතුමව කොහොමද අද බැදලා තියාගත්තේ මේ කාරණාවෙදි? පොඩේ මේ එක විදියක් කියන්නේ මොන විදියක්ද? මුතුමා සතු අභිමානයක් තියනවා. මුතුමා ඔබ කෙලින් කතා කරන කෙනෙක්, ජව සම්පන්න කෙනෙක්. මේ ලේසි වැඩ කරන එක ලේසි දෙයක් නෙමෙයි මම අත්දැකීමෙන් දන්න විදියට. මේක ගැන නම් පොතක්ම ලියන්න පුළුවන්. මේ කාලේ බන්දුල මහත්තයා ටිකක් ක්‍රීඩාවෙන් ඈත් වෙලා හිටියේ. දැන් අපි ක්‍රිකට් පටන් අරගෙන කරගෙන යනවා. මමට හිතුණා දවසක් බන්දුල ගැන හොයලා බැලුවාම එයා මේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් කරනවා. ඔය මේ මේ මරණාන හරි කොයි හරි self driver ඔව් අනේ ඒ හරි. මම දවසක් ගියා හොයාගෙන බන්දුලව. මං කිව්වා දැන් ඔයා ක්‍රිකට් ගහන්නෙත් නැහැ. ඒක හින්දා කිසි ක්‍රීඩාවට සම්බන්ධයක්වත් නැහැ. එන්න අපිත් එක්ක කමෙන්ටරි ටීම් එකට සම්බන්ධ වෙන්න ඇහිලා කියලා පොඩ්ඩක් අදිමදි කළා අදිමදි කළා. ඉතින් එයාට මගේ තව මිත්‍රෙක් එක්කදී සමන්නත ආවුද කියලා අපිත් එක්ක වැඩ කරපු මම එයාටත් කිව්වා. ඉතින් එයාත් මට සහයෝගය දුන්නා දෙන්නම කතා කරලා කියලා තමයි අපි කමෙන්ටරි එකට ගෙන්න ගත්තේ. එතනදී බන්දුල කරපු ලොකුම දේ තමයි අර ක්‍රිකට් රූපවාහිනියෙන් පෙන්නකොට අනික් මාධ්‍ය වගේ විතරක් නෙමෙයි මේක තියෙන්නේ. අපේ සමහර කමෙන්ටේටර්ස්ලා කලේ දුවගෙන ආවා උඩපන්ල පන්දුවක් යවුවා කියන එක තමයි කිව්වේ කලින් කිව්වේ. නමුත් ඒ තත්ත්වය අපි සම්පූර්ණ වෙනස් කළා. රූප මාධ්‍යයට ගැළපෙන විදිහට ගැළපෙන විදිහ කමෙන්ටේටර් හදුවා. ඒ විතරක් නෙමෙයි මදනේ ඒ ඔස්සේ අපේ පසු පරම්පරාවට ක්‍රිකට් ඉගෙන ගන්න ලැබුණා. ඉගෙන ගන්න ඕන. ඒ මම මේ දිව මතක් කරන්න ඕනේ මම මේ විශ්වවිද්‍යාල සම්බන්ධ වෙන්නේ පාලිත මහත්තයා නිසා. ඒ කියන්නේ ගුවන්විදුලියෙන්. ඉතින් ගුවන්විදුලියේ කමෙන්ටරි දෙන විදියයි ටීවී එකේ කමෙන්ටරි දෙන විදිය වෙනස්නේ. මොකද ගුවන්විදුලිය අපිට මේ රූපකාමු පේන්නේ නැහැ. අපිට ඕල්ලා කියන්න පුළුවන් මේ බෝලේ ගියා කිව්වොත් එහෙම මේ ස්කුවෙර් ලෙග් වලට බෝලේ යන්නේ තර්ඩ් මෑන්. ඔය කතාබහට අපි එමු. සහ තේරිම් කමිටු සභාපති අනිත් එක්කෙනා තමයි ප්ලේන් එකේ ලවගෙන ගියේ. ඒක ඓතිහාසික සහ දෛවෝපගතයි. ඉතිහාසය යළි සරදමක් හැටියට හෝ සොඳුරු දෙයක් ශ්‍රී ලංකාවට තිරණය කරලා දුන්නා මේ කාරණාවලදී. ඔය අතරේදී දැන් මම හිතන්නේ අර්ජුන රණතුංගගේ නායකත්වය ගැන මේ සියලු දෙනා කතා කරා. බොහොම අපූරු නායකත්වයක්. ඔහුට කණ්ඩායම මෙහෙවීම මුළු කණ්ඩායම එක මිටමට ගන්නට හැකියාව තිබුණා. ඒ අතරේදී මේ ක්‍රීඩකින්ගේ විනය 96 ලෝක ශූර කණ්ඩායමේ කොහොමද නායකයාට ගරු කරේ විනය කියන කාරණාව මේ 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 ඉස්සල මේ රූපරාමෝ හොඳින් බලමු. මිලාහෝ ගඩාෆි තරගයට යන්නට පෙරතුව කල්කටා ඊඩන් ගාන් පිටියේදී අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජයට පත් කළා. මේ ඉන්දියානු ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට කළ බාධා කිරීම හමුවේ තරග තීරක තීරණය කරනවා. මෙන්න මේ ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට නියං පොඩක් ඔච්චම් කරනවා වගේ කුමා ධර්මසේන උපුල් චන්දන් මෙන්න අර්ජුන යමක් කියනවා. ප්‍රේක්ෂකින් ඔච්චම් කරන්න එපා. අපි දැන් කණ්ඩායම තරගෙ දිනලා තියෙන හැම දෙයක් වෙන්නට ඕන අර්ජුන කිව්වේ. මම කියන්නේ කණ්ඩායමේ විනය ගැන කතා කරන්න සුදුසුම කෙනා සිද්ධාත් වෙත්තුමුණි මහත්මයා. මම කියන්නේ ඒ අර්ජුනට තිබුණු ගෞරවය සහ විනය කණ්ඩායම එක මිලට තියාගන්නට. ඔව් මම හිතන්නේ අර්ජුනගේ තිප්ප අපිට මම දැක්ක පුදුමම දේ තමයි ඔය ටුවර්නමන්ට් එක යන දිගටම
ඉගෙන අපි ඉස්සලා ෆීල් කරනවනේ ඩ්‍රෙසින් රූම් එකට ආවහම දැන් ඔක්කොම ඉන්නේ බලන්න අපි බැට් කරන්න යනවා ටෙන්ෂන් එකක් තියෙනවා ඩ්‍රෙසින් රූම් එකේ අර්ජුන ආපු ගමන් කරන්නේ මොකද්ද සුදු ටවල් එකක් දාගන්නවා කියලා විකට් දෙකක් වැටුනොත් මම නැගිටවන්න කියලා බුදිනවා ඉතින් මම ඉස්සර හිතනවා මොකක්ද මේ මෙයා කරන දේ මේ පුදුම වැඩේ කැප්ටන් මෙයා ඇවිත් බුදිය ගන්නවා කියනවා හැබැයි මං හිතන්නේ එයා ඒ හැසිරෙන විදිය නිසා ප්ලේයර්ස්ලටත් අර නිකන් කාම් වෙන්න ඉන්ෆ්ලුවන්ස් එකක් තිබ්බ කියලා මට හිතෙන්නේ මොකද මන් දන්නේ මට හැම වෙලාවෙම ඔය වර්ල්ඩ් කප් එක ගැන හිතනකොට හිතෙනවා එයාට ශාස්ත්‍රකාරයෙක් හරි ගියන්නේ නැති කියලා මේ වර්ල්ඩ් කප් එක දිනනවා කියලා ඒක කතාවක් කියනවා ඔව් මට එක දවසක් මතකයි මම හිතන්නේ ෆයිනල් එකේ මම වොෂ්රූම් එකට ගිහින් ඉන්නවා මෙයා වොෂ්රූම් මොකෝ සිටා කියලා අනේ පපුව රි දෙන්න පටන් ගත්තා කියලා. එයා hina වෙලා ආයි ගිය මැච් එක බලන්න. හැබැයි බැට් කරන ඉස්සෙල්ලා ටවල් එකක් දා ගන්නවා. බුදිනවා. විකට් දෙකක් වැටුනහම කියනවා අර්ජු නැගිටින්න කියලා. ඉතින් ඊට පස්සේ නැගිටලා කූල් පිට ගිහින් බැට් කරනවා. හැබැයි ඒ කාම්නස් එක ඒ රිලැක්ස් භාවය හින්දා මම හිතන්නේ අනිත් ප්ලේයර්ස්ලටත් ලොකු ලොකු ශක්තියක් තිබ්බ කියලා මට හිතෙනවා. තව එක දෙයක් මට කියන්න පුළුවන් නම් මම හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකේ ගොඩක් දෙනෙක්ට අමතක වෙන දෙයක් තමයි මට තාම මතකයි ඉයන් ෂැපල් කියනවා මේ වර්ල්ඩ් කප් එක ඇනලයිස් කරනකොට එයාට හිතුනේ හොඳම බැට්ස්මන් මේ ටෝර්නමන්ට් එකේ හිටිය හොඳම බැට්ස්මන් අරවින්ද ඩිසිල්වා හොඳම බෝලර් චමින්ද වාස් ඉතින් මං හිතන්නේ ඒක සමහරක් වෙලාවට අපිට අමතක වෙන දෙයක්. ටීම් එකක් හැටියට ඉතාමත් හොඳට සෙල්ලම් කරා මේ ප්ලේයර්ස්ලා දෙන්නත් අවුට්ස්ටෑන්ඩින් පර්ෆෝමන්සස් තිබ්බා මේ මේ ඒ ටීම් එක වර්ල්ඩ් කප් එක ෆයිනල් එකට ගෙන දිනවන්න. චමින්ද වාසුයි අරවින්ද ඩිසිල්වායි දැන් යන් චැපල් වගේ එක්කෙනෙක් ලේසියෙන් ඕම දෙයක් කියන්න. හැබැයි එයාට හිතුනේ ඒ වර්ල්ඩ් කප් එක ගත්තාම මුළු ටුවර්නමන්ට් එකේම හිටව හොඳම බැට්ස්මන් අරවින්ද ඩිසිල් හොඳම ෆාස්ට් බෝලර් චමින්ද වාස් කියලා. සිද්ධාතුත් දන්නවා ඇති මං හිතන්නේ මේ ඔය ටීම් එක මානසිකව බැලන්ස් කරලා තියාගන්න වර්ල්ඩ් කප් එකට ඉස්සල දවසේ වෑ අර්ජුනයි මේකළු අර ග්‍රවුන්ඩ් එක බල්ල එනකොට ටීම් එක නෑ ඩින එකේ ටීම් එක හොයනකොට එතන කෙනෙක් කිව්වලු ඒගොල්ලෝ අර එතන බසා එකක් තියෙනවා ඒක කියලා. මේකළු ගිහිල්ලා බලනකොට අරගොල්ලෝ ඒ බසා එකේ අර පකිස්තාන් කාපට්ස් ගන්නවලු පුෂ්ප කුමාර එහෙම කාපට්යක් හරිත් තියාගෙන අර්ජුන්ට ඉතින් හරි සතුටුයිලු කිසිම ටෙන්ෂන් එකක් නැහැ මේගොල්ලන්ට. මේගොල්ලෝ හොඳටම රිලැක්ස් කරලා තමයි මේ දැන් ඉන්නේ කියලා. මේවද මේ මේ කතා අහගෙන ඉන්නකොට වැදගත්කමක් දකින්නවනේ නායකයා කලබල නොවන පුද්ගලයෙක් නම් නායකයාට පුළුවන් නම් කලබල නොවි කටයුතු කරගෙන යන්න මුළු ටීම් එකම රිලැක්ස් වෙනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් අපි ගියක් ගියක් වුණත් එහෙමනේ. ගියක දෙමෝපියෝ කලබල නැති පුද්ගලයෝ නම් ඒ ගෙද කලබලයක් වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් වැදගත් මේ මේ සාධකයි. ඉතින් මේ ජයග්‍රහණයද මම කිව්වෙ සිතක් කිව්වා වගේ මේ මේ තුවායක් ඇඳගෙන විනාඩි 10 15 නිදා ගන්නවා කියන්නේ මේ මිනිස්සුලා බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුද්ගලෙක්. කලබල වෙන්න කිසිම උවමනාවක් නැහැ. මොකද නායකයා කලබල වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මේක බලපෑමක් ඇති වෙනවා මේ 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 කණ්ඩායම අනික් කට්ටියට. ඉතින් මේක හරි වැදගත් ජයග්‍රහණය සහ කණ්ඩායම ගෙන යෑමේදී. ඒක මම කැමති තව මේ දවින්ද කතා කරා 75 75 කරන්නයි මමත් හිටියා. හිතා ඉන්නකොට ඔය මේ කා සුනිල්ගේ කකුලට බෝලේ වැදුනහම මම බැට් කරන්න ගියා නම්බර් 3 නේ. මම අවුට්ලා වට පස්සේ සුනිල්ට දුවන්න කෙනෙක් ඕන කිව්වහම රංජිත් ෆෑන් අවුට්ලා හිටු රංජිත් ෆෑන් දුින් අපහසු බවක් දානවා ඒ කාලෙදී. ඉතින් මට කිව්වා දුවන්න යන්නේ කියලා. ඉතින් සුදත් සිදත් මේ සුනිල්ට දෙවෙනි වතාවේ පන්දු වදින අවස්ථාවේදී ඔය මේ තොම්සන් යව ගන අවුට් කරන්න ගහ අවස්ථාවේදී කියන්නේ මේ මිනිස් මේ සුනිල්ට බන්දු වැදිලා හිට ගන්න බැරි සාත් එකද එහි මේ වැනි වැනි ගියේ. ඒ අතරේදී තොම්සන් උනේ මෙයා කොහොමද දවා ගන්න ඉඳන් කියනවා විකට් එක කඩන්න හැදුවේ මේ ගන අවුට් කරගන්න. අනේ එවැනි එවැනි තත්ත්වයක් තියෙන්නේ මොකද ක්‍රීඩා පිටියේ මැද හිටියා මමයි සුනිල්ුයි මමයි දෙන්නම ආපහු විදගනවා ඇතුළට. මොකද මේ යාට දෙන්නම එනකොට ඩ්‍රිප් මෙන්ඩිස් ඉන්නවා ලොකු මේ මේ මැද මේසේ සුනිල්ව නිදි මේ 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 සුනිල්ප නිදි කරවල. මොකද ඔළුවේ බෝලේ වැදිච්ච නිසා. ඉතින් මෙවැනි තත්ත්වයක් 75 තිබුණේ මොකද ලෙලිසා තොම්සන් කියන පුද්ගලයන්ට ඇත්තට අවසාන වෙලා තිබුණේ අපේ ජයග්‍රහණය සඳහා යන මාවත තියෙනකොට දමින්ද කිව්වාගේ කිව්වේ අවුට් කරන්න බැරි නම් පිටින්වත් යවන්න කිව්වේ එළියට. කකුල් දෙක හරි කඩලා යවන්න. ඔව් කකුල් දෙක නේ ඔළුව හරි කමන්නේ නැහැ ගල් වෙන. ඉතින් ඒ තත්ත්වය තමයි මොකද ඒ දවස්වල ඔය ඕවර් 60ක් තිබුණා.
අනිත් එක බවුන්සර් වල තහනමක් නැහැ. ඔය ඔය බන්දේ ඔය ඔය මොනවා හරි කරන්න කියන කතන්දරේ ඒක ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සංස්කෘතියේ තියෙන එක දෙයක්. මට මතකයි ඔයදී ওই විදිහටම ක්‍රිකට් පොන්ඩේ කිව්වා 2003 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය ඉවරලා ජොහන්ස්බර්ග් වලදී මම එදා එතන හිටියා. එතනදිත් ඔය බවුන්සර් ප්‍රශ්නේ ආවා. බවුන්සර් ප්‍රශ්නේ ආවම අපි ඇහුවා ඇයි ඔයා මෙහෙම දිගින් දිගට බවුන්ස් කරනවා නේද කියලා. ඔව් මේ මට බැට්ස්මන් කෙනෙක් අවුට් කරගන්න ඕන නම් මම මොනවා හරි කරලා අවුට් කරනවා කියලා. ඔය නීතිය හොඳයි මොකද අපේ ඊට ඒ අවුද්ද ගන්නට බිස්නස් එක අපි ගන්න අවස්ථාවේදී දවස් දෙකම වැස්ස ගහන්න සිද්ධු වෙන්නේ නැහැ. ඒතකොට ඒ කණ්ඩායමේ හිටියේ මේ මේ දගපන්දියවණයක් හිටියේ විවිධ විදිහට පමණයි. අනිත් ඒ ඔක්කොම ඉතින් වාස් බෝලද නන්තික කියන්න ඕනේ නැහැ කවුද කියලා. ඒවලගේ ගහුණාද මේ බවුන්සර් වල තහනමකුත් නැහැ. ප්‍රමාණය තහනමකුත් නැහැ. ඕන ගානක් එවන්න පුළුවන්. අනිත් එක බෝලේ එවන්නේ උසේ හැටියට මේ හඳේ ඉඳන් බෝලේන වගේ වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒකේ වාසනාවක් තිබුණා මැච් එක දවස් දෙකක් දෙකම හිටි වැහැලා තමයි. මම හිතන්නේ 75 අන්ත හෙල්මට් නේද? හෙල්මට් සාමරණ කිසි දෙයක් නැහැ. අස්ගිරෙදි තුනනේ මම දන්නේ මේ 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 රසවත් සාහනවත් කතා බහ අතීතයට අරගෙන යනවා 25 වන සමරුව ලෝක කුසලානේ අපි අද සමරද්දි. මම දන්නේ වසර 25ක්ම බොම අභිමාණයෙන් අපි මේ ජයග්‍රහණේ සමරද්දි. මේ ජයග්‍රහයි නිමේෂයේ මම දන්නේ කැප්ටන් කූල් අර්ජුන එදා හඳුන්වුවේ මම දන්නේ සිද්ධාත් වෙත්තුමනි මහත්මයාත් මේ පිරිස අතර ඉන්නවා. ඇත්තටම ඔබට පෞද්ගලිකව දැනුණු හැඟීම මේ දවන්ත ක්‍රීඩාංගනේ මේ දවන්ත ප්‍රේක්ෂක සමූහය අතරේ අපි ලෝක ශූරයන්. ඔව් මට හැබැයි හිතුණා මේ ටුර්නමන්ට් එක යන්න දිගටම දැනුනේ අපිට චාන්ස් එකක් තියෙනවා කියලා දිනන්න. ඉතින් ඒක පුදුමයක් වුණේ නෑ. ඒ කියන්නේ ෆයිනල් එකට එනකොට අපි ඇත්තටම හිතන් හිටියේ අපිට මේ මැච් එක දිනන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔබටත් විශ්වාසයක් තිබුණා තෝරපු කණ්ඩායම දෙගිඩියාවකින් නෙවෙයි තේරුවේ. එහෙම විශ්වාසයක් ඇතුව ආපු ගමන් මග. ඔව්. සිතත් කොහොමත් කූල් නේ. දැන් දෙගිඩිය බලුවා අපි දන්නවා අපි දන්න කියනවා සිතත් කොහොමත් කූල් එක තමයි ඉන්නේ. හැබැයි අපි අමතක කරන්න නරකයි ඩැව්වට් මොයි කුන්ටුරි කරපු තාමත් ලොකු සේවයක්. ලොකු සේවයක්. ඔතන මංජල මේ තව දෙයක් තියෙනවා ඔය මේ බන්දුවයට මතකද දන්නේ ඔය තරගාවලිය පටන් ගන්න ඉස්සෙල්ලා පෙබරවාරි මාසේ පළවෙනි සතියේ මට මේ ඊපෙරද ගිහිල්ලා පරණ අපේ පුස්තකාලේ මේවා අදිනකොට තමයි මට ඔක අහුවුනේ. පෙබරවාරි මාසේ පළවෙනි සතියේ තරුණයාපත්තරේට බන්දුවය ගිහිල්ලා දිනා නෑ මේක ලෝක උසලන්න දිනන්නේ අපි තමයි කියලා. එතකොට ඒ එක ඊට පස්සේ රිචඩ් හැඩ්ඩි කියලා තිබුණා අපි දිනනවා කියලා. මේ තරගාවලිය පටන් ගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ ඕකේ මම මගේ කනට හිච්ච දේ තමයි අස්ගිරියේ මැච් එක දවසේ කෙන්නියා මැච් එක දවසේ ඒ ගහපු ඒ ගැහිල්ල අදා ගන්න බෑ කොතර හරි ඒකෙදි කෙන්නියන් කළමනාකර මට නම් මතක නැහැ කෙන්නියන් කළමනාකර කිව්වා මේ තරගාවලිය මේ කුසලානේ දිනන්නේ ශ්‍රී ලංකාවයි මම මගේ සල්ලි දානවා ශ්‍රී ලංකා බිලවෙලි එහෙම මම කිව්වා. මොකද මේ එවැනි වටපිටාවක් මැද්දේ තොරතුරු වාර්තා වෙද්දී අද දවස අපිට බොහොම අභිමානනීයයි සදානුස්මරණීයයි. ඉතින් අද දවසින් ඔබට අපි ගමන් කළ යුතුයි. ඒ අතරේදී අතීත මතකයන් අතරේ සැරිසරද්දී මදන ජාතික රූපවාහිනී මේ කාර්ය කරට ගනිද්දී එහි ක්‍රීඩාංශයේ ප්‍රධානියාව සිටි ජේච් විල්සන් මහත්මා අපිත් එක්ක ඉද්දී ඔබතුමන්ගෙන් අහන්නට කැමති අවසන් වශයෙන් අපි ඇත්තරම ජාතික රූපවාහිනී මේ නිෂ්පාදන කණ්ඩායමට නිෂ්පාදන කාර්ය මණ්ඩලයට එදා සිටි ප්‍රවීණයෙකු හැටියට හෙට දවස ජය ගන්නට නම් ඔබතුමා දෙන උපදේශය මොකක්ද කියන කාරණාව ජාතික රූපවාහිනියටද ජාතික රූපවාහිනිය සමස්ත ජාතික රූපවාහිනියේ මේ ක්‍රියාන්විතයේ ඊට පස්සේ අද ඉන්න පිරිසට නෑ අද ඉන්න පිරිසට මට කියන්න තියෙන්නේ මේක අපේ ආයතනය අපේ රට අපි හොඳ රැකගන්න ඕන කියන එක අදහස තියෙන්නම ඕන ප්‍රබලව මොකද අපි කන්න වැඩේ හරි සැලසුමක් ඇතුව නිවැරදිව කරන්නට ඕන එහෙම නැත්නම් අපිට ගමනක් නෑ අදනේ ඒ ඒ වදන් ටික මේක අපේ මේක රටේ මේක ජාතික සම්පතක් අපි මේ රැක ගන්න ඕන සියලු දිනා එකට පෙළ ගැහෙන්නට ඕන දිනේ අවසානයේදී අපි කෙමෙන් කෙමෙන් ලං වෙද්දි මුතු රාජ්‍ය උත්සවයේ වෙනුවෙන් උත්ආරාධනා ලැබ සිටින පිරිස් මෙතන ඉන්නේ අද ඒ වෙනුවෙන් එකතු විය යුතුයි සිතත් වෙත්තුමනි මහත්මයා අපි වසර 25ක අතීතයේ බොහොම ගෞරවනීය ලෙස සමරනවා තවත් මෙවැනි ජයග්‍රහණයන් සමරන්නට නම් අපි වෙනස් විය යුතු තැන් මොනවද මොනවද ඉස්සරහට කළ යුතු කාර්යභාරය රටේ ක්‍රිකට් වෙනුවෙන් ඒක නම් දිග සාකච්ඡාවක් වචන දෙක තුනකින් ඒක කියන්න බෑ වෙනම එකක් ගන්න අපිට වෙනම කතාවක් කරන්න වෙනවා ඒක ගැන හැබැයි මං හිතන්නේ හැම දෙයක්ම වෙනස් වෙන සුළුයි
අපිට ඉතාමත් හොඳ කාලයක් තිබ්බා දැන් ටිකක් එච්චර හොඳ කාලයක් නෙවෙයි දැන් හැබැයි මේ කාලයත් වෙනස් වේවි කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ විශ්වාසිකුත් තියෙනවා විශ්වාසිකුත් තියෙනවා බඳුරානුපුර මහත්මයා ඒ ප්‍රශ්නෙටම ඔබතුමාගෙන ළඟට ඒක මම එකඟ වෙනවා මම හිතන්නේ මේක මේ මේ විනාඩි දෙක තුනකින් අවසන්කම සාකච්ඡාවක් නෙවෙයි නමුත් අපි කියන්න ඕනේ පාසල් ක්ෂේත්‍රයේ ක්‍රිකට් ක්‍රීඩාව අඩාල වීමත් අපි දකින්නේ නැහැ තාම තියෙනවා නමුත් ඊට එහාට යන අවස්ථාවේ මොකද අපි දැන් කතා කරන්නේ ආයෙත් මේ ලෝකුසල ජයග්‍රහණය කරන්නේ කවද්ද කියන එකනේ ඒකට ඒකට පේන මගක් නැහැ ඇත්තටම අපි සෑහෙන ඉන්නේ පහත වැටලාද අද අපි ටෙස්ට් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දින ක්‍රිකට් ක්ෂේත්‍රයේ කොහෙද ඉන්නේ අනිත් රටවල් එක්ක සංසන්දනය කර අපේ දේශීය තරඟාවලි සකස් වෙලා තියෙනවද පිළිවෙලට ඒ දේවල් හැදෙන්නට මම හිතන්නේ මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙතන ඒක නිසා අපි හැදෙන්නට ඕනේ දැන් මේ 96 ජයග්‍රහණය කරපු කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන්ගේ සම්බන්ධතාවයෙන් බලලා එවැනි ක්‍රීඩකයන් 12 දෙනෙක් 17 දෙනෙක් හොයාගන්නට ඕනේ. ඒ හොයාගන්න මේ මේ තියෙන ශේත්‍ර ඔක්කොම වෙනස් වෙන්නට ඕනේ. අපි ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොකද්ද? ලෝකුසහ ජයග්‍රහණය සඳහා යන මාවත හදාගන්න එක. ඉතින් මේ මාවතක්වත් පේන්න තියෙනවා මන්නම් තාම නෑ පේන්න නෑ. මොකද ඩිවිෂන් 1 ටීම් ගහනවා දැන් කීයද? බන්ද 30 ගානක්ද කොහෙද ගහන්නේ? 24ක් ගහනවා. 24ක් ගහනවා. ඔය ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙනනේ ඔය මේ මේ කියලා පීක් එකක් තියෙනවා ට්‍රැන්ගල් ඒ උඩට එන්න ඉහළ මට්ටමේ තියෙන ජාතික කණ්ඩායම. ඒ ජාතික කණ්ඩායම හැදෙන්න පාසල් ක්ෂේත්‍රේ ඉඳන් මේක ගිහිල්ලා 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 අවසාන වෙන්න ඕනේ. එහෙම දෙයක් ඔබ දකින්නේ නැහැ. ඉතින් මේකට පරිපාලන එවක් කියන්නට ඕනේ. ඉතින් මම හිතන්නේ මේක ඉක්මනට හදාගන්න තරමට අපිට ඉක්මනට ජයග්‍රහණ කරන්න පුළුවන් ලෝකෝස නැත්තා. ඉතින් මේ මට්ටමේ තමයි ඉන්න වෙන්නේ. මොකද හැකියාවේ ප්‍රශ්නයක් නැහැ. හැකියාව ප්‍රශ්නයක් නැහැ. ටැලන්ට් එකේ ප්‍රශ්නයක් නැහැ ශ්‍රී ලංකාව. හැකියාවන් තියෙනා ඉන්නවා නෙවරදි කලමනාකාරීත්වය සමග මගක් තියෙන්න ඕනේ යන්න උඩට මේ තමයි ජේෂ්ඨින්ගේ අදහස ඔය අතරදී ප්‍රසන්න හෙන්නායක මහත්මයා මාදන ඔබතුමන් එදා කැමරා කාච තුල සටහන් කරගත්ත දේ ආපහු ඇවිල්ලා අර අඳුරු කාමරයට ගිහිල්ලා සුද්ධ පවිත්‍ර කළා තමයි ඡායාරූපය බැලුවේ අද ඊට වඩා තාක්ෂණය වෙනස් මේ වෙනස ගලපා ගැනීම සහ අනාගත පරපුරට ඔබ ලබා දෙන උපදේශය මොකක්ද නෑ මමත් ආසයි දැන් මං තරුණ වියේදී මේ වර්ල්ඩ් කප් එකක් කව කරා වගේ ඊළඟ අනාගතයේ ඉන්න ඡායාරූප ශිල්පීන්ටත් ඒ අවස්ථාව උදා වෙනවනම් හැබැයි ඒ අවස්ථාව උදා කරන්න වගකීම තියෙනවා පරිපාලනයටයි කණ්ඩායමක නායකත්වයටයි තේරීම් කමිටුවටයි ඒ සියල්ලටම අපි අතීතයේ දේවල් ගැන කතා කරලා අපි සතුටු වෙනවා හැබැයි අපි බලන්න ඕනේ අනාගතයේ අපේ රටේ ක්‍රිකට් කොයි තත්ත්වයටද ගෙනියන්නේ කියලා ඉතින් ඒ තත්ත්වයට ගෙනියන්න නම් අපි අර කියන තුන් කොටස හරියට හරිගස්ස ගන්න ඕනේ. ඒ හදාගෙන කණ්ඩායමේ අපේ රටේ ඉන්න ක්‍රීඩකයන්ගේ දක්ෂතා අඩු වෙලා නැහැ. හැබැයි ඒ දක්ෂතා එකතු කරන්න පුළුවන් දැනක් තමයි අපිට නැත්තේ. එකතු කරලා ඒකට හරියන නායකත්වයක් දීලා ඒ නායකත්වයට කාලයක් දීලා මේක ආයි හරිගස්ස ගන්න පුළුවන් තත්ත්වයක් අපිට උදා වුණොත් තමයි අනාගතේ බිහිවන ඡායාරූප ශිල්පීන්ටත් වර්ල්ඩ් කප් එකක් දිනන ඡායාරූප ගන්න ලැබෙන්නේ. හොඳ ප්‍රාර්ථනාවක් කවදාරි දවසක වර්ල්ඩ් කප් ෆයිනල් එකක් දිනන ඡායාරූප ශිල්පියෙක් වෙන්නට අනාගත ඡායාරූප ශිල්පීන්ට ඔබ උපද මේ සුභාශිංසන කරනවා. මම දන්නේ දමින්ද විජේසූරි ලංකාදීප ක්‍රීඩා කතෘ ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැටීම් නැගටීම් හැප්පිලි සියල්ල ඔබ හොඳින් නිරීක්ෂණය කළා සීමා වෙන්නේ පිටින්දගෙන. දැන් අද තියෙන සත්‍ය ගැන විශ්ලේෂණාත්මකව කතා කළ වැඩක් නැහැ. නමුත් ඔබට දැනෙන දේ කියන්න මෙතනින් එහාට අපි යලිත් ලෝක කුසලානයක් ගන්නට නම් මොනවද කළේ සිනත්තා කිව්වා වගේ ඒක දීර්ඝව සාකච්ඡා කළ යුතු මාතෘකාවක් ඒත් මම බොහොම කෙටියෙන් කියන්න බන්දෝය කියපු කතාව මම 100%ක් එකඟයි අපේ පාසල් ක්‍රිකට් වැටිලා නැහැ ඉතාම හොඳ තැනක තියෙනවා මට දැන් කියන්න පුළුවන් නම් තුනක් තව අවුරුදු 5ක් ඇතුළත ටෙස්ට් තරඟයක 202ක් ගන්න පුළුවන් නම් තුනක් ඒ වගේ දක්ෂිතාම දක්ෂිත ඉඩක ඉන්නවා 2016 19 පහළ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට එන්න හැකියාව තිබුණා අපි ආවේ නැහැ 2018 19 පහළ ලෝක උසලානේ දිනන්න හැකියාව තිබුණ කණ්ඩායමක් අපට හිටියා. ඒ දෙකම හරියට කිරන්නේ නැහැ. ඒත් අපි හරි පාර හරි මාවත හරියට හදාගත්තොත් අපිට ඒක පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්නවා. ඒත් එක වචනයක් අනිවාර්යෙන් අවධාරණය කළ කියන්න ඕනේ. ඒ තමයි විනය කියන එක. විනය කියන එක කණ්ඩායමය සහ ක්‍රීඩකයන්. බලන්න අර්ජුනගේ කණ්ඩායම කොයිතරම් දැඩි විනයක් තියෙනවද දැඩි කීකරුකමක් තියෙනවද කියලා. තමන් කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් නායකයාට ඔළුව නමන්න ඕනේ කණ්ඩායමේ කල්මනාකාරීත්වයට ඔළුව නමන්න ඕනේ කියන දේ අහන්න ඕනේ පළවෙනි දේ කියන දේ අහන්න ඕනේ ඒ වගේ අපි එහෙම විනය නීති රීති පද්ධතියක් අතරේ හැදුනොත් අපිට ලෝක කුසලණයක් දිනා ගන්න මේ ඉදිරි අනාගතේදී බැරි නෑ පුළුවන් ක්‍රීඩකයෝ ඉන්නවා
ජේෂ්ඨින් සියල් අවධාරණය කරන කාරණය ඉතාම අද බදාදා නුගසෙවන වෙන්නුවේ විශේෂම 25 වසර සමරන ලෝක කුසලානේ මේ සමරුම මතක යලි හාරා අවසන්නට ඒ ඇසින්දුට සාක්ෂි කරුවන් සමග විශේෂම චේච් විල්සන් මහත්මයා අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ අවසන් ගෝලයක් වුවත් වඩාත් නිවැරදි අද මේ වැඩසටහනේ නිෂ්පාදිකාව කුමාරි මානේ මදනේ ඇය ඔබතුමන්ට ආරාධනා කළා සෑහෙන කාලයකට පස්සේ මදනේ ඔබතුමන් ඒකල කාර්යභාරයේ ජාතික රූපවාහිනියේ ඔස්සේ මේ තරග ලෝකයට නරඹන්නට ඉඩකඩ විවර කර දීමේ ඒ කාර්යභාරය සම්පාදනය කිරීමේ ගෞරවය ඔබතුමන්ට හිමි වෙනවා ඒ වගේම ඔබතුමන් අද දවසේ පැමිණීම අපට ගෞරවයක් අපි ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා මම බඳුලන ප්‍රවාදයක් පොඩි මම විසන් ගැන දන්නවනේ එදා ඉඳන් දන්නවනේ එච්චර මහන්සිලා වැඩ කළ යන පුද්ගලෙක් උදේරේන කොට හොඳ සුදුවට එනවා මහන්සිලා එනස හැන්දෑවේන කොට අතු වෙලා යන්නේ ඒක මට මතක් කරන්නේ ඒ තරම් මහන්සි ජාතික රූපවාහිනිය මේ ආරාධනාව කළ සැනින් මේ වෙනුවෙන් එකතු වීම පිළිබඳව සහ මේ මතකයන් හාරා උස්සන්නට එකඟ වීම පිළිබඳව බන්දුල වර්ණපුර මහත්මයා ඔබතුමාටත් ස්තුතියි පළවෙනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා ඒ වගේම මේ ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරක කුටියේ සිට ලෝකයාට රටට ඒ ගැන තොරතුරු කිව්වා ඔබ ප්‍රසන්න හෙන්නායක මහත්මයා ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඔබතුමන් ලබාගත් ඒ ඡායාරූප අදටත් සුරක්ෂිත සහ ඒව තමයි මතු පරපුරටත් ඉතුරුව තිබෙන්නේ මේ ඡායග්‍රහණය යලි දකින්නට බෙවින් ස්තුති අද දවසේ පැමිණීමට ඒ වගේම දමින්දු විජේසුරි මහත්මයා ඔබතුමාට බෙවින් ස්තුති මේ කතාබහට එකතු වීම සහ විශ්ලේෂණාත්මක අදහස් සමගින් අපිත් එක්ක එකතු වීම පිළිබඳව එහෙමනම් ප්‍රිය හිතවතුනි අපිට සමු ගන්නට කාල වේලාව ලැබිලා රාජ්‍ය උත්සවය ලෝක කුසලානේ 25 සැමරු අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා යත් සජීවීව ජාතික රූපවාහිනිය ඔසේ රැගෙන එන්නට 10:45 සිට සජීවීව ඔබ වෙත රැගෙන එන්නට අපි සෝදානමෙන් ඉන්නේ ඉතින් මේ 25 සැමරුම ලෝක කුසලානයක් ලෝකයාට ක්‍රිකට් ක්‍රීඩාව තුල ශ්‍රී ලංකාව අභිමානනීය කළ සන්නාමයක් බවට ශ්‍රී ලංකාව තුල පත් වුණා ක්‍රිකට් ක්‍රීඩාව ඒ විජයග්‍රහණයට වසර 25යි ඒ වසර 25න් එහාටත් අනාගතයේ තවත් මෙවැනි කුසලානයක හිමිකරුවන් ලෙස ඔබ හමුවන්නට නොවේසේනම් ඔබට යලි ඒ හිමිකරුවන් වීමේ සාක්ෂිකරුවන් වන්නට ඉදිරියේදී අවස්ථාව උදා වේවායි කියා ප්‍රාර්ථනා කරනවා හෙට සවස 3ට අපි යලිත් සූදානම් මේ අවසන් තරගය යලි ඔබට රැගෙන එන්නට කිසිදු අඩුවක් නොමැතිව සෑම පන්දුවක්ම යලි ඔබට රැගෙන එන්නට channel i සූදානම් හෙට සවස 3 සිට මේ අවසන් තරගයේ යලි දකින්නට අපි ඔබට ආරාධනා කරනවා එහෙමනම් සිදත් වෙත්තුමනි බන්දුල වර්ණපුර චේච් විල්සන් ප්‍රසන්න හෙන්නායක දමින්ද විජේසුරිය යන මහතුළු සමගින් ගෙවුණු මේ හෝරාවකට අධික කාලයෙන් සමු ගන්නවා යලි මෙවැනිම විජයග්‍රාහී දිනක විජයග්‍රාහී සමරුමක අපි හමු වෙමු කියන බලාපොරොත්තු වෙන සැමට වින්දනීය දිනක් Go on, go, 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 go,